ලෝකෝත්තර වීම කියලා කියන්නේ ලෞකිකත්වයෙන් අත්මිදීමට. ලෞකිකත්වය කියන්නේ ලෝකයෙන් යුක්ත බවට. ලෝක ස්වභාවයෙන් යුක්ත බවට. බුදුහාඳුරෝ රෝහිතස්ස සූත්‍රයේදී ලෝකය කියලා හැඳින්වුවේ අපේ හිතේ මැවෙන චිත්‍රූප ලෝකයට. අපේ හිතේ චිත්‍රූපයක් ලෝකයක් මැවෙන්නේ ඇස්කණ්ඩාසාදී ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් ලැබෙන සංඥා උඩ. ඒ සංඥා වලින් හඳුන්වන්නේ අපෙන් බාහිරව තියෙන ලෝකය. ඒ වුණාට ඒ කිසිම ලෝකයේ ඒ කිසිම ඉන්ද්‍රියකට අපෙන් බාහිර තියෙන කිසිම නිමිත්තක රූප ශබ්ද ගන්ධ ආදී කිසිම නිමිත්තක සැබෑ ස්වරූපේ දැනින්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ නැහැට බල්ලෙක්ගේ නැහැට දැනෙන තරම් දෙයක්වත් දැනින්නේ. ඒ තරම්මට අපේ ඉන්ද්‍රිය දුර්වලයි. ඒ ඉන්ද්‍රියන්ගේ දුර්වලත්වය අද නූතන විද්‍යාවෙනුත් පිළි අරගෙන තියෙනවා. ඒ හින්දා අන්තර්ජාලයට ගිහිල්ලා Google මගින් perception of reality, perception කියන්නේ සංජානනය, දැන ගැනීම. බාහිර තියෙන යථාර්ථය අපේ හිතට දැනෙන ආකාරය පිළිබඳව විද්‍යාඥයන් කරපු නොයෙක් පරීක්ෂණ වීඩියෝ ප්‍රෝග්‍රෑම් මගින් අන්තර්ජාලය දක්න ලැබෙනවා. ඒ වුණත් පැහැදිලි වෙනවා අපි ඇත්තක් වගේ කියලා හිතාගෙන ඉන්නේ මායාවක් කියලා. මායාවක් කියන්නේ ඇත්තක් වගේ පේන්නේ නැත්තම්. අපි අත්දකින මුළු ලෝකෙම අපේ හිතේ නැවිච්ච මායාවල්. සැබෑ දේවල් නෙවෙයි. ඒක අද නූතන විද්‍යාවලුත් භෞතික විද්‍යාවලුත් ඔප්පේලා තියෙනවා. දානයක් වශයෙන් ගත්තොත් අපිට ගහකයින් වහලයින කුරුල්ලෙක් වගේ පේන්නේ ඒ ගා උඩ වහලයින කුරුල්ල නෙවෙයි. අපේ හිතේ මැවෙන චිත්‍රූපයක්, චිත්‍රූප ගන්නක්. ඒ චිත්‍රූප මැවෙන එකට තමයි ධර්මයේදී කියන්නේ සංකාර කියලා. මැවෙන එකට අපිට දැනෙන්නේ ඒ විදිහට මැවෙන මැවිච්ච චිත්‍රූප ගොඩක්. ඒවට කියන සංකත කියලා. සංකත කියන්නේ සංකාර කියන වර්තමාන කෘදන්ත පදයෙන් හදාගත්ත අතීත කෘදන්ත පදයක්. සැබෑ ඇත්ත වශයෙන් බුදුහාමුදුරුවෝ සාක්ෂාත් කරගත්තේ අසංකත ධාතුවක්. අසංකත සත්‍ය සකස් නොවෙච්ච ස්වභාවික තියෙන තත්ත්වය. ඒ තත්ත්වය තේරුම් ගන්න නම් අපේ සංවේදීතාවය දියුණු වෙන්න ඕනේ. ඒ වුණාට අපේ සංවේදීතාවය වැහිලා තියෙනවා අපේ ඥානේ. ඥානේ කියලා කියන්නේ හිතේ මවාගත්ත දේවල් ඇත්තයි කියලා. හිතට දැනෙන දේවල් හිතේ මැවෙනවා ඇත්තක් වගේ අපිට. එනිසා ඥානය කියන්නේ සංකල්ප ගොඩක්, මතිමතාන්තර ගොඩක්, අදහස් ගොඩක්, සංකල්ප ගොඩක්. මතයක් කියන්නේ මත්වීමක්. අපි මත් වෙලා නැත්තක් ඇත්තක් වගේ අත්දකිනවා.
මතයකට සිද්ධෙන්නේ එකයි. අපි දරණ හැම මතයක්ම අපි තන ඇත්තයි කියලා. ඒ වුණාට බුදුපසේ බුදු මහරහතන් වහන්සේට අවබෝධය තියෙනවා, සාක්ෂාත් වෙලා තියෙනවා. ඒ කිසිම මතපත අන්තරයක් අපි දරණ ඇත්ත නොවේ කියලා. ඒකයි කර්ණම සූත්‍රයේ කියන්නේ රාත් වෙනකොට වෙන තත්ත්වයක් ගැන, දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටිගත නොවි, දෘෂ්ටි එක්කගෙන් මතමතාන්තරයක් අදහසක්, හිතීම අවාගත්ත මායාවක් සංකල්පයක්. දිට්ඨිංච අනුපගම්, ඒ සංකල්ප වලින් රැවටෙන්නේ නැතුව. සංකල්ප වලින් රැවටෙන එක තමයි මෝහය කියලා කියන්නේ. ඒ සංකල්ප වල සැබෑ සත්‍ය අවබෝධයම තමයි කියන්නේ බුද්ධත්වයට පත් වීම කියලා. බුද්ධ කියන වචනේ තියෙන සත්‍යාබෝධය කියන තේරුම. ඇත්ත අවබෝධ වෙයි කියන තේරුම දෙන ක්‍රියාපදයක් තමයි බෝධේති කියන්නේ. ඒ බෝධේති කියන ක්‍රියාවෙන් පද හදාගත්ත අතීත කෘතඥතාපතය තමයි බුද්ධ කියලා කියන්නේ. බුද්ධ භාවයට පත් වෙනා කියලා කියන්නේ සත්‍යාබෝධයට පත් වෙනවා. මොකද සත්‍යාබෝධය කියන්නේ අපේ හිතේ මැවිලා තියෙන ලෝකය අපිට ඇත්තක් වගේ පේන්නේ නැත්තක් බව අවබෝධ වෙනවා. ඒ සත්‍යයේ හිතපත් වෙන්නේ හිත සංවේදී වුණාම. හිත සංවේදී වෙන්නේ දැනන දේ දැනමින් හිටියම. අනිත්‍යකට තමා නිබ්බාන ධාතුව කියන පරම ඇත්ත සත්‍ය සාක්ෂාත් වෙන්නේ. නිවන් දකින කෙටි මාර්ගය හපු බාහ්‍ය තාපසයට කුද්දකාය තියෙන බාහ්‍ය සූත්‍රයේදී බුදුහාඳුරුව අදාළ තියෙන්නේ නිවන් දකින තියෙන කෙටි මාර්ගය නම් දැනන දේවල් දැනෙමින් ඉන්න ඒවා ගැන හිතන්න තු. හිතනවා කියලා කියන්නේ චිත්තරූප මවා ගන්න එක. ඒ චිත්තරූප වෙන්නේ දැනන දෙයක් අඳුනා ගන්නවා. ඒ අඳුනා ගැනීම කියන්නේ රූප වේදනා. වේදනා කියන්නේ දැනෙනවා, වේදේති. දැනෙන්නේ මොනවද? සංඥා. සංඥා කියලා කියන්නේ හිතේ මැවිලා තියෙන චිත්‍රූප. අපේ අත්දැකීම් සියල්ලම අතීත අත්දැකීම් අපේ හිතේ ඇත්තක් වගේ මැවිලා තියෙනවා. අපි දන්න දේවල්. ඥානය කියන්නේ සංකල්ප වලට. ඒවා අපි හිතයි නැත්තයි කියලා. ඒ ඇත්තයි කියලා හිතයි ඉන්න සංකල්ප මායාවල් කියන බව අවබෝධය තමයි ලෝකෝත්තර වීම කියලා කියන්නේ. මායාවක් කියන්නේ ඇත්තක් වගේ පේන්නේ නැත්තම්. ඒ නිසා ලෝකෝත්තර වීම කියන්නේ ඒ ලෞකික තත්ත්වෙන් මිදීමට. මම කලින් කිව්වා ලෞකික කියන්නේ ලෝකයේ ස්වභාවයෙන් යුක්ත බවට. බුදුහාඳුරුව රෝහිත සූත්‍රයේදී ලෝක කියලා කිව්වේ හිතේ මැවෙන චිත්‍රූප ලෝකයට. මොහේ කියලා කියන්නේ ඒ චිත්‍රූපය ඇත්තක් කියලා හිතලා ඇති කරගන්න මුලාවට. ඒ මුලාව නැති වෙලා ඇත්ත අවබෝධය තමයි සත්‍යාබෝධය කියන අර්ථයෙන් බුද්ධ භාවයට පත්වීම කියලා කියන්නේ. ඒ බුද්ධ භාවයට පත් වෙන්නේ කොහොමද? හිතේ දැනෙන දේවල් වල සැබෑ ස්වરૂපේ දැනුනාම. හිතේ දැනෙන හැම දෙයකටම අපි කියන්නේ ධම්ම කියලා. ධම්ම කියන්නේ හිතේ දැනෙන දේවල් වලට. රූප කියන්නේ ඇහැට දැනෙන දේවල් වලට. ශබ්ද කියන්නේ කන දැනෙන දේවල් වලට. ගන්ධ කියන්නේ නැහැර දැන දේවල් වලට. රස කියන්නේ දිවට දැන දේවල් වලට. පොට්ටබ්බ කියන්නේ හමර දැන දේවල් වලට. ඒ දැන දේවල් අපි දැනෙන්නේ අපේ හිතේ මැවිලා. හිතේ මැවෙන චිත්‍රූපවල තමයි ධම්ම කියලා කියන්නේ. ධර්මාබෝධය කියලා කියන්නේ
අන්න හිතේ මැවෙන චිත්ත ස්වභාවය ඇත්ත තත්ත්වය සත්‍යාබෝධය ලැබීම. එය බුදු පසේ බුදු මහරහතන් වහන්සේට ලැබෙනවා නිරාශයෙන්ම සංවේතාය වර්ධන වෙලා. අද විද්‍යාත්මක කරවලින් ඒ ඇත්ත නූතන විද්‍යාඥය භෞතික විද්‍යාඥය අවබෝධ කරගෙන තියෙනවා. මං කලින් කිව්වා ඒ පිළිබඳ විවිධ වීඩියෝ තියෙනවා අන්තර්ජාලයේ. ගූගල්ට ගිහිල්ලා අන්තර්ජාලයේ ගිහිල්ලා පර්සෙප්ෂන් ඔෆ් රියලිටි කියලා අපිට ඇත්තක් වගේ පේන්නේ මොකද්ද කියන එක, සංඥාන්නේ මොකද්ද කියන එක විතර දැනදී අපිට අන්තර්ජාලයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට අන්තර්ජාලයෙන් තේරුම් ගන්නවා කියන්නේ සංකල්පය. තව කෙනෙක් කියප දෙයක් අවබෝධ තේරුම් ගන්න එක. චිත්‍රූප මාර්ගය. සැබෑ ඇත්ත අවබෝධ වෙන්නේ තමා තුළින්මයි. අන්න එතකොට තමා හිත ලෝකෝත්තර බවට පත් වෙන කියන්නේ. හැබැයි හිත ඒ ඇත්ත ස්වභාවය දැනගෙන ලෝකෝත්තර පත්තේට පත් වුණාට පතේ බුදු මහරහතන් වහන්සේලා ජීවත් වෙන කාල පිරුණම් පානකම් ගත සිත ප්‍රාණාතු තියෙනකම් සම්මත සත්‍යයත් එක්ක ජීවත් වෙනවා. පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්තට අපේ හිතේ මෙවැනි චිත්‍රූපයේ ස්වභාවය අවබෝධ කරගත්තට ලෝකෝත්තර තත්ත්වයෙන් ජීවත් වෙන්නේ නැහැ. ලෝකෝත්තර තත්ත්වයේ තියෙන හිතේ විතරයි. ඉදිරියට ලෝකෙදී ඉදිරිය සමාජයේ ජීවත් වෙනකොට සම්මතිය උඩ ජීවත් වෙන වෙලා තියෙනවා. බුදුහාඳුරන්ට පුද්ගලෙ දැක්කම ඒ පුද්ගල ආශ්‍රය කරන වෙනවා. මේ ආනන්ද හාමුදුරන්ගේ, මේ සරුත් හාමුදුරන්ගේ, මේ මුගලන් හාමුදුරන්ගේ, මේ ගාක්කේ ගලක්ක ආදි වශයෙන් බුදුපතිය බුදු මහරහතන් වහන්සේට බලිගින්න දැන්නා. කෑම බීම කනවා. අපි කියන වලදමයි කියලා. ආහාර පාන ගන්නවා. චිත්ත විවේකේ ගන්නවා. ඉඳා ගන්නවා. යනවා එනවා කනවා බොනවා අඳිනවා පළඳිනවා. සම්මිත සත්‍යයට ජීවත් වෙනවා. සම්මිත සත්‍යයට කතා බහ කරනවා. හැසිරෙනවා. හැබැයි ඇත්ත නැත්ත මේකයි කියලා පරමාර්ථ සත්‍ය දන්නවා. ඒ අවබෝධය තියෙන හිතේ විතරයි. බාහිරව නැහැ. ඒ තත්ත්වය කියන්නේ හිත සමනයට පත් වෙනවා. සමනෝ නැති බාහිරය කියලා බුදුහාමුදුරු උන්වහන්සේගේ අන්තිම ශාකයන් බුද්ධ බද්ධ පරිබ්‍රාජිකයන්ට පිරුණන් පාන මංචකේ දිවදාරෙත් ඔය ඇත්ත. ඒ සමනය තියෙන. සමන භාවය තියෙන. සමන භාවය කියන්නේ ඇත්ත අවබෝධ වෙච්ච බව තියෙන හිත තුළ විතරයි. බාහිර ලෝකයේදී සම්මුති සත්‍ය උඩ ජීවත් වෙන වෙලා තියෙනවා. පිළිතුරු ගන්න වෙලා තියෙනවා. බණ කියන වෙලා තියෙනවා. ආහාර පාන ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ජීවත් වීම ලෞකික සත්‍ය උඩ හිතයි ගතයි තියෙනකම්. හිතයි ගතයි දෙකම කියන්නේ අපේ ලෝකේ ලෞකිකත්වය. ඒකයි රෝහිත අතුති බුදුහාඳුරු කිව්වේ අපේ ලෝකේ තියෙන මේ බඹයක් පවන්නා වෙන අපේ ශරීරය තුළ කියලා. ව්‍යාමත්ත කාලේ බෙරේ පඤ්ඤාපි ලෝකංච කියලා. ඒ ලෝකේ කිව්වේ සම්මුති සත්‍ය. පරම සත්‍ය තියෙන අපේ හිත තුළ. ඒකයි බුදුහාඳුරු කිව්වේ සමනෝ නැති බාහිරය කියලා. බාහිර තියෙන එක ස්වරූපයක්, හිත තුළ තියෙන තව ස්වරූපයක්. ඒ තත්ත්වය අවබෝධ වීම තමා ලෝකෝත්තර වීම කියලා කියන්නේ. ඒවට මං කිව්වා
ඒ අබෝධ වෙච්ච බුදුපතිය බුදු මහරහතන් වහන්සේලා ලෞක ජීවිතේ සම්මුති සත්‍යයන් උඩ ජීවත් වෙන බව. ඒ නිසා ලෝකෝත්තර වීම කියන්නේ ලෞකිකත්වය අත්හැරීම නෙවෙයි. ලෞකිකත්වයේ යථා ස්වરૂපයේ සත්‍යතාවය පිළිගැනීම. ඒක කියන්නේ සත්‍ය අවබෝධය කියලා. බුද්ධත්වයට පත් වීම කියලා කියන්නේ. බුද්ධත්වයට පත් වෙන්නේ ගතවත් හිතවත් නෙවෙයි. චිත්‍රූප ලෝකයක් නෙවෙයි. අපේ සැබෑ ස්වરૂපය. ඒ තත්ත්වය සංකතයක් නෙවෙයි. සකච්ච දේවල් නෙවෙයි. අසංකත ස්වභාවයක්. අසංකත ධාතුවක්. ඒ අසංකත ධාතුවයි කියන්නේ නිබ්බාන ධාතුව. සාක්ෂාත් වීම තමයි ලෝකෝත්තර වීම කියලා කියන්නේ. ඒ නට ලෝකෝත්තර වූ ඇත්තන් ජීවත් වෙනකම් සම්මුති සත්‍ය උඩ ජීවත් වෙන බවයි මම මෙතෙක් විතර කරලා කිව්වේ. ඇත්තට මුදිනවා. යථාර්ථයට මුදිනවා. පරමාර්ථය අවබෝධ කරගන්න. පරමාර්ථය සත්‍සත් කරගන්න. ඒක පරමාර්ථය. සම්මුති අර්ථය කියන්නේ පරමාර්ථය නෙවෙයි.